රට යම්කිසි ගැටලුකාරි අර්බුදකාරිී තත්වයකට මුහුණ දෙන්න හැම මොහොත්කදීම ගමේ ජීවත්වන ඔබත් එක්ක එදේශපාලනය කතා කරණය එක ඒ පිළිබඳ ඔබ දැනුවත් කරන එක ඔබ අවධිකරණය එක අපේ වගකීමක් අන්න ඒ අර්ථෙන් තමයි අදාපි මේ රොටුබ මේ කළු මාත්‍ය සෞදරෑගේ ගෙදක්ට එකතු. අපි කවුරුත් පහුගේ කාලේ අරවුරුදු තිහක් තිස්සෙ තිවිච්ච යුද්ධෙ ඉවරුණාට පස්සේ. ලොකු බලාපොරොත්තුවක් තියාගත්තා මෙ රට සමාජයේ පිළිබඳ. UP, ශ්‍රී ලංකා JVP, MMEP හැම පක්ෂම අම්ම තාත්ත හිතුවා යුද්ධෙ ඉවරුණාට පස්සේ රට හොඳ කල දසාාවක් කයි කිය. මොකද ඒ දවස්සල ලක්ෂවන් ්‍යාපා මහත්තේලා මයින් දෙයාපල කිව්වේ යුද්ධට කෝටි ගනං මිලියන ට්‍රලියන ගණන් සල්ලි වියදං වෙනවා යුද්ධෙ කර වෙච් ගමන් ඔක්කම ප්‍ර්ණි කරයිකි. උනැහලා ගනං හදල කිව්වා දවසට රුපියල් කෝටි තුන්සිය හතලිස් දෙකක් පියදන් වෙනෝ. එක දවසට අර තුවක්කු පත්තු කරන්න. බැරල් ොකටච පත්තු කරන්න කෆීල් රයානාාවලින් ගිහිල්ල ගහන් යුද නැව්වරට දවසකට රුපියල් කෝටික් තුන්සේ හතලිස් දෙකක් වියදන් වෙනවා යුද්ධේ වරනාාට පස්සෙව සල්ලිිය කෝමි තුරයික. දැන්ගත්තම යුද්ධ ඉවරවෙලා අවුරුදු හතරක් වෙන්. තැපිී පක්ෂබේදයෙන් තොරග යුද්ධ අසන් කරගණ්ඩ මැදිහත්තුනේ සල්ලිට්ි ඉතුරු කරගන්න රටට හොඳ කලදසාවක්ගේ දැගේ සල්ලි තියෙන්ටපයි දවසකට කෝටි තුන්සයක් පණහක්විතර වීදං වුණා නම් දැන් සත පහක්කත් වවිදං වෙන්න ඕන්නන් කෝටි පනහක් විතරයි පඩිගෙවන්න තියෙමු ඒත් කෝටි තුන්සයක් ඉතුරුයි දැන් මේ සල්ලිකෝ කොහදේ සල් ඒ සල්ලි තියෙන්නු ඊළඟට ඒවිතරත් නෙමයි මුන්නැහැල කිව්වා කොටිින්ගේ බැංකුවලත් සල්ලි තිබ්බ කියලා. අරත් උතුරේ අයින්සක දෙමල මිනිස්සු තමන්ගේ රත්තරම්බඩු මාල මුදු කරාම ගිහිල්ල කස්කරාණි කොටින්ගේ බැංක ඒේ කොට බැංකුටිත් ඔොක්කම ගත්තනය යුද්ධ වෙන. ඒවිතරත් නෙමෙයි කේපීගේ නැව් ජාත්‍යන්තර මට්ටවේ දූපු නැව් ඒ නැව්ටිකත් ගත්තන්න. එහෙම නම් ඒ සල්ලි ටිකත් තියෙන්නු. යුද්ධට ගියවීදනුත් ඉතුරුයි කොටින්ගේ බැංකුවල කේපීගේ ජාත්‍යන්තර බැංකුවල ඒතිවිිච්ච නැවුසල්ලි ඒව කොමත් ඉතුරුවෙන්ඩු. එහෙම ඉතුරුණා නම් අපේ රටේ මේ විදිහට ආර්ථක ප්‍රශ්නයෙන් විදිහාත්න දැ සල්ලිකු තමුණසල අපි කාටත් තියෙන පශ්නයක් ඇත්ත ගත්තුත් මුන්න හැලා යුද්ධ තියෙන වෙලාවේ යුද්ධ විකුණන්ක ඒක හිඟන්නගේ පාත්තරය වගේ යුද්ධ පෙන්න පෙන්ඩ ප්‍රශ්ක්‍රය අටග යුද්ධ වරුණාට පස්ස ප්‍රශ්න සි දන්න පේ ඇයි මුන්න හලා කරන දේවල් දිහා දැක්කම ටේ වනිසුන්ගේ ආර්ථික සමාජ ප්‍රශ්න විස්තන්ද දැම්බලන්නක අර ඒ පෙරේදා කොළම්ඹ ගෝල්ෆේස් පිට්ටනයේ අර තියන තාර්පාර මාසයක් විතර හෑරුවෝ. හාරල අලුතෙම්ම එකට කාපට් දාල හමුදාවේ කොල්ලෝ මේ ගම්මල ඉන්න යුද්ද වෙනුවේ මැදිහත්ත එච්චාමියක කොල්ලු UුPි තාත්තගේ පුතා ලංකාක නිදහස් පක්ෂය අමගේ කොල්ලා ජවපයගේ තාත්තක පුතා ඒ ඇතමයි හමුදවෙ කොල්ලු ඒ හමුදාවේ තරුණයෝ මාසක හමාරක් විතර තිස්සේ අරගෝල් ෆේස් පාරහදන්න අනේ රෑ දවල් නිදිමරාගන වැලිකොට්ට ගිහින්දාල වැලිකොට්ට අහු රහුර එතන රේස්පදින්න පාරහැතුන්. ි මහත්තරු එලි වෙනකන් නෙතිමරාගෙන මුරකර. අන්තිමට කලම්බු නයිට් රේස් කියලලා රේස එකක් තිබ්බ. ඒකට නිකම් බෑන කාරෝනි නකන්නෙමෙයි බදු සහන බදු නැති කාර්ගෙනාව රේසිංකාර්. ඒකට තමයි අයවැයින් දුන්නේ රේසිංකාර්වලට බදු නෑකය ලැම්බෝගිනිාවේ වෙලා ඒ ජාති වාහන දහනමයක් ගෙනවා ගෙනල්ල රෝහිත රාජ පක්සල පුතන්ඩිය ඇතුළු කණඩායම අන්න ගෝල් ෆස් පිට්ටනිය ඒ පාරේ මහර ඇල්ලි වනකං බයිකල් රේස් පැද්දා කාර්රේස් පැද්දා හෘසියාාවේ කාන්තාව ගෙනල් රෑලි වනකකාං යිට් ලබ් තිබ්බා කාල බීල එලිවෙලා කෝටිගානක් සල්ලි නාස්තිකරා පාන්දර කබ කඩාගෙන නැගිට්නකොට අපිට ගැහවා පෙටල් ලීටේට රුපියල් දායක් බද රැබැලුව නාලිකාවේ රේසක උදේපාන්දර නැකිත් නොකොට රේස එක දුම් පිට වෙඩ ගත්තා අපි හැමෝ මේ ඔය නවත්තල තියෙන මෝඩ සයිකල්ලෙට ත්‍රීවිල්ල එකඒ පුංචි වාහනයට ගහන පෙටල්ලීටරේ රුපියල් දායන රේ ලැම්බෝගිනි ගෙනල්ල ඒ මුදල් කාවාසිනයක් කල්ල නාස්ති කරා දුප්පත් මිනිහගේ පැටරල් ලීටේට හල් ඉතින් අි කියනවා දැන් බඩුමිල වැඩි හල්මස්සුරුපියල් හත්සය විස්ස සීනි ගන පරි්පු ගන උපපැන්න සහතිගේ ගාස්තුව වැඩි කසාද බදිින්න ගයාාම ගාස්තුව දහ පඳහවුන රැඩගයාාම මරණ සහතිකය ගන්ඩ ද ඒකත් ගනන්න දහ දෙ දවුුණ උපදඩක් දැ ඉපදනොත් ඉපදිච්ච සහතිකය උපන්නසාහතිකය ඒකත් ගනන් බඳින්ඩගයාාම විමහසාහතිකයෙත් ගන්න මැරන්ඩගයාාම මරණ සහතිකෙත් ගන්න ඇයිමෙන් හතර වටෙන් ගනු දැම් බලන්න ත්‍රීවිල් ගාස් ත්‍රීවිල්ලකේ බලපත්‍ර ගාස්තුව වැඩි ලයිසනගේ ගාස්තු වැඩි විභාග ගාස්තුව වැඩි ඔප්පු ගාස්තුව වැඩි බදුුවප්පු ගණ්ඩ ගියාම් ඔය මහ වැඩිඉඩන් එහෙම ඒ බලපත්‍රේ ගණඩ ගයම් රුපියල් දහරුපිය පන්ධහක එටපු ගම් දන්නෙත් නෑ අයවෙන් බඩ මිල වැඩි කරන්නේ මුන්න හැලට ඔනුනා වැඩි කර යුද්ධෙත් නැත්තම් ඒ සල්ලි තිතුරුණාගෝටින්ග සල්ලිත් තියෙනවා නම් ඇයි හත්ති ලවුව මේ බඩු මිලඉහෙළියන් තමුනාන්සලව කල්පනා ක ලබා. ඇත්ත හේතුව අන්න අරජාතිය නාස්තිකාර වැඩහින්ද. ඒ විතරක් නෙමි තව ගොඩක් ජාතිය ඒ ජාතිී වැඩතිීන. අර මුන්නැහැලගේ නම තියාාගණ්ඩ හදපු ගුවඥානා සමාගම මිහින් ලංකා තමනාාසල කවුරුවත් මේ ප්‍රොටුබෙකවරුවත් පාරගිල උගෝෂණ කර නැ අපිට උඩින් හන්ට පේදී පියව් කිය හරි ප්‍රශ්නය දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයේ ප්‍රේ ඇතිය ගෙනිසාටු අලුත්තැ හෙිකොප්‍රරදී පල්ල හැබැයි මුන්න හැල ගෙනවා අලුත් සමාගම මිහින් ලංකා අන්තිමට අරතිවිි චයා ලංකා දෙ යා ලංකා එකේ පාඩුව කියද එකවුරුද්ධකට එකවුරුද්ධක පාඩුව රුපියල් කෝටි එද්දාස් නමසීය. කෞුද යාලංකා සමාගමය සභහපති ජනාධපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රියල් ආර්්‍යාවගේ අයි අන්ඩි වික්‍රමසිංහ. මසින වෙන හාදෙක් ඉඳලම නෑ මේකටද. ස්සසි නම දැම්ම මේ ස භහපතිකව්්. ඉතින් පාඩුව කෝටි එද්දස් නමසීය. තමනාසර දකිින්ඩ ඇති මීට මාස හයකට විතර කලින් අර දෙහිවල පැත්තේ ඔය සභහපතිගේ ගෙදර හොරු කැඩු හොරු ගොඩක් නෙමෙයි එක හොරෙක් කොඩුකාරයෙක් මහදවාලේ ගේ වහලතිීදදි ගේට්ටුවම් පැනල ගෙටඇ තුල්ඩු. මිනියදන්නෑ මේක අර්යාවගේ අයි අගේකෙදර කියලා දන්න නම්මින යනෙකුත්නෑ මසිනගගේ බදනගත්ත නම් කුඩ්ඩවුනක් යන එකත් නෑ කුඩඩට ඒව තෙර නෑන මිනිහට කුඩු ගහන්ඩ සල්ලි ඕනු වන පැනතා අපෙන් ඇතුල්ලුනාා ගෙට ඇතුළ එච්චකම මේ සුඩ තිබ්බා සල්ලි මිටියක් දාගත්ත සාක්කුවට රට සල්ලි අත්තොරලුසුව කතේ බඳ නොරල්ලොසුව තිබ්බ ඒකත්දාගත්ත සාක්කට දාලා පැල්ලදිීම. ගත්ත රටසල්ලි ටිකයි අතේ බඳින රලෝසුවයි එ්ච. මෙන්න පහුවද අරයා ලංකා සමාගමය සභාපති පොලිසියට කියනවා. මගේ රට සල්ලි රුපිය ලක්ෂ හතලයක් වටිනා රට සල්ලි හොරකංකල්. මම අතේ බඳිට ඔරලෝසුව ඒකත් හොරකංකල්. ඒකෙ වටිනාකම රපියල් ලක් හතලි හයි. මගේ අම්ල තාත්තල ජීවිතයට දැකල තිනවාද ලක්ස හතලියක් වටි නොලෝසත් අතේ බැඳන් ඉන්න කවරුව. එයා ලංකා සමාගමේ සභහපති පාඩුව කෝටි එද නමසීයයි. අතේ බඳන ඔරලෝසුව රුපියල් ලක්ස හතලිය. කුඩඩවඋනත් හොඳ වෙලාට ගිල්ලා ස ෝස ඇත අපි දන්නෙත්න ඒක තම අපි දැනගත්ත මෙහාද අතේ බදඳින් ඔරලෝසේ වටිනාකම ලක්ෂ හතලිය මෙහෙම මනියා වල්තිය ඒවා මේ දුප්පත් අපේ බදු සල්ලිින් තමුණන්සල මේ තේටික විකුණල අනේ ප්‍රබර් කිරටික විකුණල හම්බ කරගන්න සල්ලි වලින් තමයි මේ ලක්ෂ හතලිය අත්ොරලෝසු දඳින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අම්මාම හම්බ කරන සල්ලිත්තමයි ඒ එක්සත් ජාතික පක්ෂේ තාත්තා හම්බ කරන සල්ලිත්තමයි. පක්ෂ බේදයෙන් තොරව අපි මේ ගම්වල දහඩිය මහන්සේ දුමහන්සේල හම්බ කරන සල්ලි ම ලක්ෂ ගනං කෝටි ගණං නාස්තිකරනවා වියදන් කරන. ඉතින් යුදත නැති වුණට රට බංකොල. අද තියෙන ප්‍රශ්නයක මේ රාජපක්ෂ මහත්ත්‍යය අරජාන අර්ථිකය ජාර්ජයවර්දන මහත්තය ගෙනච්ච එක මතුම. උන්නහැ අපුකාලේ මතගන අර හැත්තෑව හැත්ත හතේ අපේ තාත්තලට අම්මලට මතකයි අපිට වඩා හොඳට හුණුසල් කැද බිබී හිටියන අතිමකාද. හාල් පොළු දාලා මිරිස් පොළු දාලා පාර අන්ඩ බෑ බතල හිටෝල මන්යොක්ක හිටෝල අන්තවම් අමාරයම් බඩගිෙන නිවාග එහෙම මහා සාහගින්නක හිටපු වෙලා වේ එදදාශ්‍රසේ හැත්ත හතේ ජයර් ජයවර්දල ඇවිල්ලා ආපු ගමන් විවුර තාර්ථිකය ගෙනල්ලා අපිට පෙන්වා මහා සුරපුරයක් නත ඇත. කඩේට ගියාම ඔන්න කඩේ භක් කියය තියෙනවා මොනොත්තින් මයිසූර් පරිප්පු තිය. ඕන තරන්ති. අර අවුරුදු හතේම මයිසුර පරිපපු යටයක් දැක්කෙන. තෝරපරිප්පුර ගස් ජාතියක් හදලා කෑව. අදගඇ ඉතිම් කඩේ බක් කියයේ මෙන්න මයිසුර පරිප්පු. ඒළඟටතින රට අල ඊට පස්තින බොම්බයිලූනු අර ලොක බොම්බ ලූනු වැඩගත්ත හැතට. ආපුගම හිතුව බස්ගෙඩ ලොකුුණ ඇස් ගෙඩියත්තාව ොම්බ නු ගිඩිව. අර බඩගින්න්න වේලිවේලි අවරුදු හතක් හිටපු රටයි මිනිස්සුන්ට. කඩේ ක් කියයට බයිසුර පරිපපු, ොබයිලූන රටාල ගෙඩිය දාපු ගම ඇස් උඩගියා හිතුව සංවර්ධනී මෙන්න හරි ටොප් පාර්ථිකය කියලා හිතුව. ගාමිනි දිසානාය කළ අ මහවැලි ්‍යාපෘතිය පටන් අරගන. අපිට කිව්වා මුළු රටටම ලයිද් දෙනු. රටටම ලයිට්දේලා වැඩි වෙන ටික අපි ඉන්දයාාවටත් පටවුණු. එ අපිත් බලං ඉටිය පාරවල් දෙපැත්තේ ලයි් දාලා නේ හැම ගෙදරටම කරන්ට ඇවිල්ල මුළු රටම ආවලෝක මත්වෙලා වැඩිටික ඉන්දිියාවටත් පට ෝඩ අනාගර්තයත්කේ කියලා හීන නැවා. දැම්මොකෝ තත්වේ. ආන රාජපක්ෂ මහත්තයා ඉන්දියාවෙන්දල යි්‍යෙන් මහද යටින් කේබල්ලදින්. මන්නාරවේ ඒ එ පැත්තට ඉන්දයාාවේදල කරන්ට එකගේන්න මහද ඇතුලෙන් යටහි. වයර්රදිනවා කරටක ඉන්දියාවෙන් මෙහිටගගේ. වුදු තිස්පාකට පස්ස. එදා අපිට කිව්වේ මෙහෙ කරන්ටක හෙට පටවුණෝකි. එනිසා ඒවාද නිකම්ම නිකං බොඳවෙච්ච සෙහින බෝට පත් වෙලාතිය. දැගෙන අලුත්තේක අලුත්තාාර්ථික. රාජපක්ෂ මහත්‍යක දෙවැනි ආර්ථික. එ කඩේට ගියාම එදා වගේම මයිසුරු පරරිප්පු බොම්බයිලූුණු අර රටාල ඒ ඔක්කොමක් පෙන්න්නනවා ගාන කෙසේ ත් බඩු පෙන්න්නනවාන. එඩවස පාරයනකොට පාරයනකොට ඉතින් හන්දියක් කන්දියක් ගැන වතුර මලුත්තියෙන්. තව උන්නන් ඇවිදින්ට ජොගින් ටක් එකකතියෙන්. අලුතෙන්කු එලති න වතුර මල්ලයි ජොගින් ටරක් එක දැන් අපිට කියන මෙන්න අලුත් සංවර්ධනය කිය. ඒ පාරය වතුර ම වතුර විද්ධට තමුනාාසලගේ ගෙදර තේවත්තේ දළුටික හරිට නලාගත්තේ නැත්තං. ඒකට හොඳ සහතික මිලක් ලැබුණි නැත්තා. කපන රබර් කිරිටිකට හොද ිලක් ලැබුණි නැත්තං. කඩන ගම් විිෂ්ටිකට හොඳ මලක් ලැබුණි නැත්තං තමුන්න්නාන්සලගේ හිතේ මල පිපෙන් නෑ. පාර කොච්චරමල් තිබ්බත් වතුරමල් තිබ්බත් මේ ගම්මල ජීවත්වන තමුන්නාන්සලගේ හිතේ මලපිපෙන්නේ ගෙදරවත්තේ තේදල්ල හරියට නෙලලා ඒකට මිලක් ලැබුණුත්වවිීත. ම ැතුව මේ රටේ ආර්ථිකය ඉස්සරහට යන්නේ නෑ. ඇත්ත කතාව රජපක් සආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ අපේ නිෂ්පාදනය වැඩි කරන්න අපේ තේටික පොල්ටික රවර්ටික ඒ නිෂ්පාදනය වැඩි කරන්න අපිට දහිරය ශක්තිය දෙන්නේ නෑ ඒන්දන හත්තුලා මේ රටපටවඕන තේගිලෝකට සෙස් බද්දයේ ප්‍රදායි ඩිකර මේ ගේ සති රල් දහැයි කිලෝ එකෙන් අයිකර ඉසල්ල හතරා මේ ආණ්ඩුවප අවට පසේක දහයකර හයකින් වැඩි කර මේගේ සතය තම රුපියල්ල කොළහයි පහකින් වැඩි කරලා විසියකයි පනාට වැඩි කර සෙස් බත් ඒ කියන්න මොකත් පිටරට පටෝන හැම තේදලු කිලෝ එකකින් තේකිලෝ එකකින්ම රුපියල් විසියකයි පනහාක් යවන කෙනා ආණ්ඩුවට බදුගෙවන් තෙමුණනා මොද වින් රටපට ඕන කට්ටිය අතින්ගේ වන්නේ ඒ පෙල්ලි ලයිනෝ මෙහ ෆෙක්ටරියට මේ උරබොක්කේ දම් පහල ෆැක්ටරි කාරයට කියනෝ කොරන්ඩ දෙයක් නෑ ඔය මිලට ගණ්ඩ බෑ අපි බදුගේ වඩ ඕනි දැන් වැඩේ ආණ්ඩුව සෙස් බද්ද වැඩි කරා ඒයින් ද ිලාඩු කරපන්. දම්පහල උර්බොක්කේ රොටම්බ සැක්ට්‍රිය අයිතිකාරම ගොදරා මිනට අතින්ගේ වඩක්ේ ිනි අනිත් පැත්ට අපිට කියනවා තේදලු කිලවකට හැට පහක් ඇත්ත ඇවක්ගවඩ බෑ අරේ සෙස් බද්ධ වැඩි ඒන් ද මිලාඩු කරන. ඒක කැරකිලාන්නේ ආපවුත් තමුන්නාාන්සල ළඟට. රටක නිෂ්පාදනය වැඩි කරනවානවා ඒේ අපනයනය දිරිමත් කරනවා නම් මේක නෙමෙයි හත්තලාමි කරන්නු දැම් මේ බංකොලොත්තෙච්ච ආණ්ඩුව සල්ලි නැතිවනාම තමුනාාන්සල මත බදු ගහලා මුන්නාන්සලගෙන් බදු අරගන ඔය ආණ්ඩුව පවත්තගනයක් බලය පවත්තගෙන ඒ තත්ත්ේ ඇතුළ කවදක්ත් රට ඉස්සරහට යන්නේ නෑ එනිසා තමයි අපි කොයි තරම් මේ තේ හැදුවත් අපි කොයි තරම් මේ රවර්කිරි කැපුුවත් තවමත් මේ ආණ්ඩුව අවුරුද්ධකට හැම අවුරුද්දම අපි පිටරටිං ඔය හැම එකක්මගේ ගියවරුද්දේ මෙච්ච රටවටේ මුහදත් ති්‍යයාගන මාලු විතරක් ගෙන මිලියන දාසයදාාහක මාළු ගෙනාව පිටරට. දැංකිනෝ කුඹුරු අස්වද්දල ස්වම් පෝසිතයි හාල් උපරිමතයන් වගෙන. හැබැයි හාල්ගෙන මිලියන දෙදහක හාල් ගෙනවා පිටට ගියවරු. කිරිපිටි නිෂ්පාදන මිලියන තිස්සටදාහකම කිරිපිටි ගෙනාව ගනෝ පිටට. අපේ ගම්මල ගෙවල්වල අනේ එල දෙන්න ඉන්නවා හදනවා තනකොල කපනවා කිරිටික දනවා ඒක විකුණ ගන්න ඒකෙන් කිරිපිටි ටික හදන්න ක්‍රමයක්ත්නෑ අපි ඇංකර් කොම්පැනියට අර ඒකක ජාතිය කොම්පැනියට සල්ලිකව. දැන් අලුතෙන් පත්කර සීනය ඇමති මදිවෙලා හිටිය එච්චරයි එක සීනය ඇමතිය පත්කර හෙට නෙද හකරු ඇමතිත්තේ හෙම අපිමත ඇමතිවර වැඩි කරලා තව බරක් වැඩි කරා විතර හැබයි සීනිි විතරක් අපි අවුරුද්කට ගනවා රුපියල් මිලියන හතලි සද්දාහක සීණි පිටටටිගේ තව මෙ ඇමතිවුරුග. අපේ කන්තලේ හිඟුරාණ ඒ සීනි කර්මාන්තශාලා සම්පූර්ණයම වහලා මෙහා දෙෝ කරන්නේ ෆක්ටරක් සීනිි කර්මාන්සාාලාවක් ඇති කරනවා වෙනුවට ී ඇමති එෙක් වැඩිකු එතකොට ඇමතියගෙන් සීනූනව දැ මේ ලක්මල් සේටත්න මහත්ත්‍යයා අලුත් තැමතිගෙන් ස ගලාගන වැටනොව. අපි තේන ගෙල් අර ස්කෝප්ය අල්ලන්ටද ඇමතිට සීනිගන්න නෑන ඒ කොරන්ඩ අලුත් පැට්ටිය අද්දාාන්න. අ වහපු හිගුරාණ අරින්ඩු කන්තලේ ආපව් පටන් ගන්න. එතකොට ක්කෝප ලන්න ගම සිීනයනවා මසිින්නේ ඒක කරනවා වෙනුවට තව ඇමති එ්පත් කර බලන්ට ඔක කොරන දව ඉතින් නිෂ්පාදනි වැඩිවිෙනනව නිෂ්පාදනය වැඩිවින්නේ එ හෙව තත්වක අපි රටේ ඉන්නේ ඉතින් බඩු මිල ගනම් ඒකයි මේ ඇත්ත ප්‍රශ්නි මේ නාස්ති මේ වියදන් ඔක්කොම තියද්දී මුන්න ැහෙල මොහද කරන්න තියෙන යන්තම් මනුහර තියන දනස්කන්ද ඇත්ත නොන ඒකත් ඉතින් අල්ල මල්ලිල බෙදා බල දෙදස් දහතුන මේ අවරුද්ධට අයවැන් වෙන්කරපු සල්ලි වලින් වැඩිම පංගුව වෙන්කොර කාටද. මේ අයල මල්ලිලට. අයියා ජනාධිපති මුදල් ඇමති. මල්ලි ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජ පක්ස. ලොකවයියා උන්නහැට දුන්නා ආර්ලින්තුව අර හදාගත්ත වරධාන වරපසාද දීන හදාගත්ත තුනෙන්දකේ බලය ඒක රැකගණ්ඩෙප ඒක නැතුනොත් ඔක්කොම හබ. එනිසා ඒක රැකගණ්ඩ දුන්න අයියට. ආරක්ෂක ඒක දුන් අඊලඟ මල්ලිට ඇමති නෙමේ නමුත් ඇමැති තමා. එතුට මුළු තවයිති අයියගේ පුතා මහ ඇමතිනේ ක්කොම දීල. ඒ පවුලෙ නෑදෑයුට්ික රොත්ත බුරුත්් ඔක්කො එකතු වෙලා මේ අවරුද්ධට වෙන්කරන සල්ලිවලින් සීයට පනස් හතරක්ම මේ අය ලමල් ඇතමයි බෙදාගෙනති. පනස් හතරක්. සියයට පනහට වැඩි. ඉතුරු සියට හතලිස් සයතමයි ඔය ඇමති රොත්තාතරේ බෙදන්. ඒ නිසා ඉතිං ඔය අලක්ෂම අපට අලුත් ඇමතිකමක් කම්මුණයි කියලා මාලොකු දෙයක් වෙන්නේ. ැඩති අලුතෙන් න්නන පජරෝය එකක් දෙක් කර පිටි පස්සෙන් ගන ැප්ටගක් දෙක් නමට ඉස්සරයින් වරහන් ඇතුළෙ කැබිනට කියලා වචනැත්දාග ඊට වඩා කොරන්න පුළුවන් කෙන් ගිඩියක් කෙන්නේ ඒ ජාති ඇමතිවරු හැටහුටහ මරක්කින්න ෝකි උන්න හෙලනිකක් පම්බයවාගේ රෝකඩවාගේ ඒකන චම්පික රණව ඇමතිවරය දැම ඒ පෙරදා අමාත්‍ය දරය වෙනස් කරන්න නහ හඹුඩ අමත්‍ය දුරේ නඟගත්තවොත් තාක්ෂණ සහ පරමාණු බල ශක්ත පිළිබොඳ ඇමති. මහප්‍රාණ වචනත්ති. හැබැයි ඒ අමාත්‍යන්සි ටයිවයන් වෙන් වෙන සල්ලි කොච්චද. සීයට පනස් සතරක් අර අියල මල්ලිලා බෙදාගන්නකොට චම්පික රණවක ඇමතිවරයාගේ අමාත්‍යන්සට වෙන් කොරලා තියෙන්නේ සියයට, බිදුවයි දසම බින්දුවයි හතර. තාක්ෂණ හා පරමාණු බලශක්ති. ඉංජිනේ රූපාදියකුත්ති. යයි දසම බිදුවයි හතරට කොරඩ පුළුවොන්මක. මේක තමයි තත්ව. ඒ තියන දනස්කන්දෙරුත් වැඩිම පංගුව මේ අයල මල්ලිල ටික බෙදාගන පවුලේ ඒ සහෝදරයොටික මේක ගොඩ බදාගන කරන්න පුළුවන් නාස්තිිකාරදේවල්කර ඒ නිසාත්තමායි යම් මෙතාත්තේ අද මේ රට මේ තත්ත්වට පත්වෙ ලතින්. අද තමුණන්සලට අහඬ ලැබෙන්නේ හදවත්ත උනුවෙන කම්පාවෙන සිදුවී අරයේ පෙරේදා හොරන රවුරදු දහතුනක් වයස පුංචි ලමයා ඉස්කෝලයන දරුවක් ස්කෝලෙක් සල්ලි එකතු කරන කිව්වම තීන්තගාන්න එලාම දෙට සල්ලි නෑ. තාත්තා තාත්තට හරියාමන් රස්සා වක්නෑ ගල් වැඩපොලේ ගල්කඩන්. අම්මගේ බඩේ ගෙඩියක් බේත් කරන්න සල්ලි නෑ. ඒ අස් ඉස්කෝලෙක් ෙනවා හෙටව දේන කොට තීන්තගා්ඩ රුපියල් අටසීයක් කරම් වරෙන්කි. ඒේ දරුවට ඒ සල්ලි ගෙවා ගන්න ක්‍රමයක්නේ. වෙන කරන්න දෙට නෑ ඉස්කෝල යන්නත් ෝන ලැජ්ජාවට මුුණ දෙන්න ද්දයි යාඩුවන්ට අල්ල පුවත්තට පැනල අර පොල් ගෙඩි අටක් කොරකංකර එහෙම දරුව තව කොච්චර ඉන්වද යැන් තමුුණනාාන්සලගේ දරුව තමුණනාාන්සලත් ඉස්කෝලවට ඔයිදම සල්ලි දෙෙනු බදු ගොද මත්තයෙන කොහරරි සල්ලිකතු කොන්න හම කියන්න මං දැඩි පියවරද. ජනාධිපතික් කියන හා සල්ලියකුතු කරන්න බෑ කිය දන්න ඇද මෙමහත්තු මේ ගම්මල ඉන්න අම්මලතාත්තලා U ශ්‍රී ලංකා GDPP හැමම් මතාත්තම් මේ ගමේ ඉස්කෝලට අර වැඩේට මේ වැඩේට සල්ලිල්ලුවම මති යවනවා දැන්කන චක්‍රරලේකන තියනවා සල්ලිගණඩ බෑ කියලා එකත් ඇත්ත හැබැයි රජනිලධාරට සල්ලි ගණඩ බෑ කියන චක්‍රලයේකනයක් තියෙනවා වගේම අව චක්‍රලේකනයක් තියෙනවා අදදස් අට පහ කියලා චක්‍රලේකනයක්. ඒ චක්‍රයේකන තියවා අ තියන්නේ පාසල් නගාසිටුවීමේ කමිටුව කෙ එක තිනන ඉස්කෝලල් ඒ කමිටුවට ඉස්කෝලේ සංවර්ධනය වෙනුවෙන් සල්ලියකුතු කරන්න සම්පත්යකුතු කරන්න පුළුවන් කිය. දැම්මකොද වෙන් විදුවල් පුත්තුම අතර සල්ලි ගන්නෑ විදවල් පොත්තු මාට ආණ්ඩුවෙන් සල්ලියෙන් ෙත්න ඇැ ස්කෝල ශන තියෙනනු. ඉතින් මොකද කරන්න දෙම වපියෝටික ඔක්කෝම රැස් කර නිමදනක් න තුන්ඩු කැල්ලක් ලමයින්ට අම්මයි ත්තයි අනිවාර්යම සැෙනසුරද හැන්දාවේ දෙකට එන්ඩෝනනිස්කෝලට් ඉතින් යන ඔබයි ගියන්ට පස්සේ අර ඉස්කෝලෙ ප්‍රධාන හෝල් එකට එකුතු කරන. ඒකතු රම් ප්‍රරිින්සිපල් වෙේදික කව්ඩට් නැගල කියනවා. නොද කියන්න දැම් බලන්ඩ මේ අපේ ඉස්කෝලේ හැටි දැන් ඔය ය දෙමවපියවාඩිවෙලා ඉන්න ඔය පාසලේ වහල දිහා බලන් අරපේන වනේ දළු කැට කැඩිලා දැන් ගොතනින් තමයි වතුර ගලාගෙනෙන්නේ. ඔයාලගේ දරුවෝ තමයි ඔය පන්තිකාමරේ ඉන්නේ. ය දරුව තෙමෙනව වැස්සටඒ දරුවෝ ඔයාලගේ දරුව බලඩ පන්ති කාම්රේ සිමන්තිදිහා වලවල් හැරිලා. ඉතිං පන්තිකාමරේ කැඩිලා බලන්ඩමිස් බිත්්තිදිහා අවුරුදු ගානකට තින් ාලා නෑ ඒවදැන් පුස්බැදිලා බලන්ඩර් ස්කෝලෙ තාප්පේ අනේ කඩං වැටිලා පොඩිියොඕෝකෙන් එලියට පනිනවා. පාරයයනෝ වාහනවලට හැපපෙනවා. ඒ ඔයාලගේ දරු ඉස්කෝලෙට ගේට්ටුවක් නෑ රෑට මේක තියනෙන වත් තොරකං කර යනවා. දවට උගන්නන්ඩ ගයාාම මේ කළුල ඇල්ල උගන්නට වෙන්නේ. මේකෙ හැටිපේනවනේද. මේ ඔක්කොම ඕයාලග දරුවන්න ඉස්කෝලි ප්‍රශ්න. ඉතින් ඒ දුක්කන්දරව පින්න්සිිපල් කිව්වට පස්සේ. අනේ අම්මල තාත්තාගේ හදවත බොක්ක වුණ වෙන ප්‍රත්වෙන. එන්න ඇද වෙන. ඊට පස්සෙ කියන දැම් ොකද කරන්නේ. එතකොට ඔන්න එක තාත්තකෙක් නැකිටල කියන ඕවඒ එක තමයි ඇත්ත ප්‍රශ්නය අපේ දරුව මේ ස්කෝලිඉන්නේ මේ උළු කැට කැඩිල තෙමෙනවා මේවැ කෝමද ලමයි ඉගෙන ගන්නේ ඒන්ද මේක කරන්න බෑ අපි හැම අම්ම තාත්තා කෙනෙක්ගම මාසකට රුපියල් අටසීයගාන එකතු කරමුකින්. අව අත්ත කැන කවහුමක ස්තිර කරනෝකි. ඊට පස්සේ ප්‍රින්සිිපල්ල හනුව දැන් යෝජනාවට කවර විරුද්ධද විරුද්ධ කවරයින්නන අත උස්සන්ද කියන. මොනාම්මද දෙයන අතඋසන් මගේ දරුව වෙන්වෙන් දෙෙඩ බෑට සසියක් කිය. දෙඩ බෑ හැබැ අතු උසන්නේ. ඇත්ත ප්‍රශ්ටිනමේීදීක් ඔල ඉස්කෝල්ටි කියයාන් වෙනදී මම්මේකයෙන්. ලැජ්ජාවට අතඋසන්නේ එම අත උස්වත්ත හම පහුවදාට පොඩියකා කොංකරනවා පන්තින් පොඩියකාගේ තමයි ඒ අරයාද ගන්නේ එනිසාම්මල බයයි එනිසා කමැත්තෙන් අපිත් කැමති කියලා කියන ඉතිං අට සියගාන ගෙන්ඩ කියන ගිහි දෙනවා සෙනසුරාධගේ ඉල්ල පන්තියේ හුණු ගානවා අම්මල යනවා නිමාසකට සරයක් ිල් අර බං පුට උඩ ැගල කලුලෑලෝ ෑන ගහනෝ අපි දකිනු. ස්කෝලි හද ශ්‍රමදානදාල් චක්‍රලයකනේ තියනවා ඒකට ඒ ප්‍රසිද්ධ රහසක් කවුලුත්දන්න. දැන් හැම ඉස්කෝලෙම නඩත්තු කරන්න දෙමව පවාදිශිෂ. දැන් අධ්‍යාපන ඇමති දුමින්ද දිසානාය කළුත් ගොයියා කියනවා මොකක්ද නිලධාරීගෙන් සල්ලිකුතු කරන්න බෑ නිධාරට සල්ලිකුතු කරන්න බ. නිසා හොරණ ඉස්කෝලේ සල්ලි එකතු කරපු ඉස්කෝලේ පරින්සිප්පොලොයි පන්තිබාර ගුරතුමියයි දෙන්නම නිදහස්නි. ඒ දෙන්න කිසි රද්දක් කල්ල නෑ. දැන් කියන ඊ පරක්ෂණය තේ ලකි්ව. ඇත්තන. ඒද දෙන්න නෙමයිනි වැරද්ද කලතින්. දැන් අවුද වැරද කල්ලතින්. දුමින්ද දිසානායක කියන අමොකද කියන්නේ. රජේනිලදධාරිී පිංසිිපල්රි ගුරුවරුවරි සල්ලියකුතු කරන්නේ නෑ. දෙමවපිය ඔත්තමයි එකතු වෙලා යෝජනා සම්මත කරල සල්ලියකුතු කරන්න තිීන්දු ගන්නේ ඒ නිසා ප්‍රින්සිිපල් වැරදිත් නෑ පන්තිාර ගුෘතුමී වැරදිත් නෑ වැරදිකාරයෝ දෙමූපියෝ. කෞදු මේකයෙන්. අධ්‍යාප නෑමති. දැකන මේ දවසල හඩු රේඩිය. හැමලා මහනු අධ්‍යාප නෑමති ොයිස්ක කට්. අන්තිමට වැරද්ද කරලා තියනෙ තමුන් හන්සිල මෙරටේ ජනතා උන්න හැලට අනුව හමතම නිදහස් අධ්‍යාපනය විනාස කරලා පහගේ අවුරුදු පහ ඇතුළත පාසැල් තුන් සය හැත්ත පහක් වහලා ස්කෝලේ නඩත්ව සම්පූර්ණයෙන්ම දෙමවුපිය මත පටවලා අරපුංචි කෙල්ල සල්ලිගෙන ියන්ඩ බැරුව පොල්ගඩිටක් කොරකන් කරට පස්සේ දැන් ඒකෙ වැරැද්දත් මේ රටේ ජනතාව දෙමවඋපියෝ මත පටවනවා මේ ආන්නු. ඒම නම් මොකක්ද කරන්නති. මේක වෙනස් කරන්නට මොකද කරන්නති මේ ගම්වල ඉන්න තමුන් ආන්සල් අර බොරුවට ලැජාවට නැගිටින් නැතු ැගිට්ිඉන්නේ නැතුව ඉන්න නැතු. හරියට දෙපායට වාහරු වරගෙන කොන්ද කෙලින් තියාගෙන නිදහ සධ්‍යාපන ඒකා අපේ අයිතිය අපි ආඩු බලට පද කර තියන අපේ දරුවන් ස්කොල්ලට පාසු කන්න්න. ට ්‍රාෝගන්ඩ ජරෝගන්ඩ ැකප ගණ්ඩ නෙයි. මට ලැම්බෝගනිි කාර්යෙස් පදදින්ඩ නෙමයි මෙ ගමේ ස්කෝලි දරුවගේ පාසලේ උළු කෙටේදාණ්ඩ පන්තිකාමර සිමෙන්ත ටිකදාන්ඩ ඒ කොහෙළගේ වගකීමක් ඒනිසා අපි මින් පස්සේ සත පහක්වත් ගෙවන්නේ නෑ කියලා සාමූහික තීන්දුවක් ගන්න ක්‍රාත්න කර. ඒමකරොත් ඉතරයි මේව අතර කරන්න පුළුවන්ම. ඒම නැත්තං ඔය චකරලේකන වි්‍යාවන්. අචක්්‍රලය කන විද්ජා පෙන්නලා තවත් තිස්සරහට මේ සල්ලි ගන්න එක වැඩි කරනවාමිසක් නතර කරන්නේ නෑ. එනිසා ඒත් තීන්දුව ගන් එසාමූහික නැගිටීම කරන්න නං තමුනාාසල එකමුත් වෙලා පක්ෂබේදයෙන් තොරව ගම්මට්ටමෙන් අපිත් සත පහක්වත් දෙන්නෑ මෙතනින් එයාට ආණ්ඩුවේ වගකීමක් එක ඉටු කරන්න කියලා බල කරන්න නැගී සිට. එහෙම කලොත් විතරයි මේව පරාද කරන්න පුළුවන්වෙෙන්. අද ආ්ඩුව මොකක්දමිරන්න. අධ්‍යාපනය මුළුමනින්ම දෙමව්පය මත පටවල වගකීමෙන් නිදහස් වෙන. අධ්‍යාපනය කියන්නේ රටේ සංවර්ධනය පදනම් අනාගතයේ ගොඩනැගෙන මිනිසා බුද්ධිමත් දැනුමැති මිනිසෙක් නොනොත්. අරමවින් සිල්ල දුමින්ද සිල්ල වගේ පාහ දඩ දේශපාලනයක් මේ රට දේශපාල පාදඩ කරණය වනාාම මේ ගම්වල තමුුණාස ලගේ ජීවිතත් ඒ පාදඩ සංස්කෘතියේ කොටස්කාරයු පංගුකාරයු බවට පත්ති. එනිසා ඒකට ඉඩති අන්ඩපා ඒ වෙනස් කර. එක වෙනස් කරන්න නම් පක්ෂබේදයෙන් තොරව අපි එක තුවෙෙන් ෝනනි නැගී සිටින්නවා. මේ වගේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න බැවුුණම් දුප්පත්කම් මන්ද පෝෂණය විරකියාව වැිඩ වැඩිවෙන්ඩ සමාජ අපරාද වැඩි වෙන. මංකොල්ள்ளකෑම් කපං ගැනම් කොඩු ජාාවරම් කසිප්පු ජාවාරම් නීති විරෝධී ජාවාරම් පන්සල්ලේ හාමුදුරුවපවා ගාතනය කරන තත්ට රට පත්වෙනවා රටේ නීතිය කඩාගන වැටෙනවා නීතිය වල්බිහි වෙනවා. අද වෙලා තින එකතම. අද ජීවත්ෙන්න්නේ මිනිස්සු තුම්බියකින් විරත් නෙයි. කෝටියක් බියකින් තමයි අද මිනිසු ජීවත්ති. එකක් බඩු මිලබිය අනි පැත්තෙන් නයබිය පොලිසේ දඩබිය ඒ ජාතියේ බියවර්ග කෝටයකින් වෙලිර තමයි මේ රටේ මිනිස්වද ජීවත්ති. ඒ තත්වට රට පත්වෙන කොට රටේ මිනිස්සුන්ගේ විරෝධයන් එන කොට පාලකිවෝ මොකක්ද කර පාලකිවෝ. ජනතාවගේ විරෝධයන් යටපත් කරන්න. ජනතාව නැගිටිනේක පානනය කරන්න අන්න දැඩි නීතිරීතිගේනු. එක තමයි මයින්ද රාජපක්ෂ මහත්්‍ය දෙවැනි වතාවේ දිනපු ගමන් ඒකාධිපති ආ්ඩුකළ විවස්ථාව හදාගත්ති. දහටවෙනි සංසෝධනී. එක හදාගන තුනෙන් දෙකේ බලය හදාගන ඉස්සල් අම කරේ රට හදනක නෙමෙයි තමන් හැදෙන්ට හොමද චිරාත් කාලයක් මැරණකම් බලයඉන්ඩ ආණ්ඩුකුම ව්‍යවස්ථා වෙනස් කරන්නේ කියලා ඒක හදාග. ඉට පස්සේ ඉට පස්ස කැබිනට ගත්ත තමන්ගේ ඇතට පාර්ලිමේත්තුව ගත්ත මන්ගේ ඇතට ඉතුරෙලා ඇතිබුණ අධිකරණය ඒකටත් දැම්ම සට්ටම්බිරාල කෙනෙක් සැට්ටම්බිරාලෙක් ඒකට දාලා අන්තිමට අධිකරණයත්තීලෑ කරගන තමන්ගේ ඒක අධිපති අත්නෝමතික පාලනය ගෙනනයන්න දැන් මකළ ඇස්තු. මේ එක තමයි හිටල පන්නේ පාලනේ. මෙක තමයි මුසලෝනි පන්නේ එකාධිපති පාලනේ. ජනතාවගේ ප්‍රශ්න විසදන්න බැරවුුණාම තමන්ට ඕන විදිට නඩුතිීන්දු ගන්න උසාාවය තමන්ට ඕන විදිහයටට මේවන්න හිටපපුගවිෙන සුරෘත්තුමිය සිරණ බ්ඩාරනායක එවලදාලා තමන්ට ඕනි හෙන්චයි එක්ක පත්කරගන තමන්ට ඕන විදියට නඩු තීන්දු ගන්න. ඒ ඒ අත්ත්වයට අද රට යමින්තින්. එනිසා, මේක රටේ අනාගතයේේ පිළිබඳ බරපත්තල පශ්නයක්. මෙහෙම වෙනකොට මොකදද වෙන්නේ. රටේ නීතිය වැටන කොටට. රටේ ප්‍රජාචන්ත්‍රවාදය බිඳ වැටෙන කොටට. මේ කප්පන්ගන්න පහදට දේශපාල සංස්කෘතිය රජයන කොට ආන්න සුද්ධ බලාගෙනන්න. ඇමරිකන් කාරය බලාගෙනන්න. බ්‍රිතාානය කාරයක් බලාගෙනන්න. උන්න හැල ඉස්රත් එෙම තම. අවුරුදු තිහයක් යුද්ධ තිවිච්ච වෙලාවේ. ඒ ජාතක ප්‍රශ්නය අපි විසඳගන්නඩ ැරුණනි ලංකාවේ ආඩුවලල්ට. ඒක වැඩිවඩ වැඩිවෙන්න ඒ උඩුදුවන් ොඩුදුුවන්න ඇමරිකන් කාරයා අපේ අභ්‍යතර ප්‍රශ්නිවලට මැදිහත් වුණ ඇගිලි ගැහුව අන්තිමට බලපෑම් කරා. එ තමයි තිම්පු සාකච්චා ජපාන්, සාකච්ඡා, හොස්ලෝ සාකච්ඡා අන්තිමට නයදෙන ආරදෙන සමිය. සම සභහපතිවුරුන්ගේ සාකච්ඡා එහෙම කිය කිය ඇමරිකාව බ්‍රරිතානය ඔය යුරෝපා සංගම ඔක්කො මටික අපේ රටට ඇගිලි ගහන්න පටන්ගත්. දැන් මේ ආණ්ඩුව මේකා අධිපති ආ්ඩුව නීති විරෝධී නීති කඩන ආ්ඩුව මැරදේශපාලනය පොත්තගන යන ආ්ඩුව රටේ ප්‍රාචන්ත්‍රවාදී බිවටන කොට ඇමරිකන් කාරයා ආපවසරයක් ඇගිලිග දැ නිිතත්ති. බලග රටේ මානවහිමිකන් කඩනවා. මලග රටේ ප්‍රජාචන්ත්‍රවාදයේ බිඳ වැටිලා. උඹලග රටේ මාධ්‍ය නිදහස නෑ ඇතිකර පල්ලා. එහෙම කියලා බෙල්ලෙෙන් අල්ල හොල්ලනු. හොල්ලනොකට මොකද වන්න. මුන්න හලා අපිටඔක් වේදිකාය කොයිතරම් කයිය ගැහුව. වේදිකා වෙල්ල ගිරිය පුප්පන් දේශ ප්‍රේමේ. හැබයි ඒහ බෙල්ලෙන් අල්ල හොල්ලනොකොට නෑ ඔබාමා ජනාධිපත්තුමනි මොනවදෝනි ඉල්ල නොඕන දෙයක් කියන්න අපි දෙනවා. අරේ මන්මෝන්සිම් මහත්ත්‍ය ජියල් පිරිස් මහත්තගේ කෝට්ට එකෙන් අල්ල හොල්ල නකට පයියගෙන් අල්ල ොල් අහනකොට ධාතුම්වෙනි සංසෝදනයට මොකද කියන්න කියලා. ඒ වෙනුවෙන් අපි ඇපවෙනවා කැපවෙනෝ ඒ ගැන බයෙන්ඩපාකි. ඒ ඇගිගැහි වැඩි වෙන කොට බලපෑම් ඩිෙන කොටට මේ කට්ටියගේ ඉල්ලා දොල්ලපිදේනි දෙනවා. දැන් දෙනෝ. ඇමෙරිකාාව හෙට්ටු කරන කොට මෙන්න මෙහෙන් දෙනෝ. මොනද දෙන්නේ තමුන්නාසලගමින් රක්තරම් මහපොලු මේ ඉඩන්ටික දැන් අන්න අර තනමන්ලිල අර පහලකුඩාවේ අක්‍රදාාශ්ගානක් දීලතින්නේ ඇමරිකන් ඩෝල් කම්පැන්යටට කෙල්ලද හ පැතටගේ බුත්ල තමාක්‍රදාාස්ගානත් දිලතියන්නේ ඇමරිකන් ඩෝල් කම්පැනියට කෙහෙල් වගාව. එතනිින් අල්ලපු පැත්තට ගගේෑම මයංගී. තමත් තක්‍රදාාස් ගානක් ඒ ඇමරිකන් ඩෝල් කොම්පැනියටම දෙනොක් කෙල්ලද. එතනින් එහැ පැත්තට පැන්නම පොොන්නරුවයේ සෝමාවතිී අර සෝමාවතී චෛත්‍යය තියන මහක් ඊට එහැ පැත්තිතින ඒ වනන්තරිී. ඉඩම් අකර පන්දාහක් දෙනවා ඇමරිකන් ඩෝල් කෝම්පැනියට. ඔක්කොම හෙක්ටයර් හැට දෙදස් පන්සිීය. අක්කර එක්ලක්ස පනස් පන්ඳහක් දැනටමත් ඇමරිකන් ඩෝල් කම්පැනියට කෙල්ල දන්න කියලා දීලඉවර. ඇයිඒ මේ මානවමිකං කඩනකොට ප්‍රජාතන්ත්‍රවාදය වටනකොට ඇමරිකන් කාරය බෙල්ලෙන්ගල්ලන කොට දෙනවා ඉඩන්. සි හත්තයා ටයියකෙන් අල්ල හොල්න කොට පාාවල දෙනවා අපේ දේශපාලනය දාතුන් වනි සංසෝධනී අද මේ රට පත්වෙල තින්නෙ තිෙන්ට. දැංටානනික්ද මාර්තු මාසේ ජිනීවාවලේ නොව මානවහිමිකම් කවුන්සිල්ල. දැනටමත් ඇැමරරිකාව යෝජනාව හදල ඉදිරිපත් කරන්න ලෑස් වෙලතිී. හරි පැදිලිුව කියනවා යෝජනාව බලන්ට ඉද ලංකාදී ල්පිට රග. ො ඉංග්‍රීසි පිටිත්ත මොගදද කියන්නේ. මාර්තු මාසේ සිට ලංකාවේ අ්‍යන්තරටයවුතු මානොහිමිකම් මුල්ලගන වීම. ප්‍රජාචන්ත්‍රවාදේ මෙිදවැටින් පිළිබඳව හොයා බලන්න මැදිහත් එන්න අලුත් කමිටුවක් පත්කිරීමේ යෝජනාව දැං ඇමරිකාව ඉදිරි පත්කර. කෞුද මේක ගන්න ගන්නේ. මේ තකතීරු ොළමොට්ට ආ්ඩුව රටේ ප්‍රජාචන්ත්‍රවාදය වටන්න කොට අටේ නීතිය බිඳවටන කොට අන්න උන්නහැලට කමිටු පත් කරන්න ඇගිලිගහන්න ඉඩ හැදෙනවා පාර කැපෙන්. ඊට පස්සේ මෙහ විල්ල බොරුවට එකක ජාතිය වචන කියයල කෑග. අන්තිමට අපේ ඉඩන්ටිකක් දෙනවා අපේ ආර්ථිකයත් පාවල දෙන්න. දැම්බල කොච්චර කයි කය ගැහවත්. අපේ ගම්මල ස්කෝලික ප්‍රාථමක පසල්ටික වහග යනුව. සපිරි පාසැල් ව්‍යාපෘති. කෞදෝක හොම කොරඩ කියලා කිවි. ඕක කොඩන්ඩෙකේ බන්දුල ගොන්දන හත්තැ නෙමයි. ඕකරන්ඩෙකේ ලෝක බැංක්කුවේ මහත්තුරු. ලෝක බැංකුවෙන් කිව්වා අපි දෙන්නම් නය ආධාර ප්‍රාථමික පාසල්ටික වහ පල්ල ඉස්කෝලෙ නඩත්තුව දෙමවපියන්ට දීපල්ල ආදිි සිිෂ්‍යයන්ට දීපල්ල විශ් විද්‍යාලට එකකත් පුදගලික කරපල්ලා ඒම කරනුවනං අපි දෙනවා නය ආධාර, ලෝක බැංකු ව්‍යාපෘතිය නයකුට්ටියාව ස සපිරිරිපාසැල් ගෙනවා ඉස්කෝලටික වැැහ. ඒ පදයට නොටන් ඒ පදයට නටන්නේ මේ කරන අමන වකතීරු වැඩහින්න. ඒවා කරන්න කරන්න බලය වෙනුවෙන් ඒව කරනකොට බෙල්ලෙන් අල්ලල හොල්ලනකොට ඒවට කප්පං විදිහට උන්න හැල කියන විදිහට ගාන බෙරපදයට නටන්න ඒක මයි අද වෙලාති. එනිසා තමුන්නාන්සල අපි කවුරුත්. මොන පක්ෂයට අයිති වනත්. මොන දේශපාලන මතේ දැරුවත්. මෙන්න මේ තත්ය හරිට තේරුන්ගැන්න ඕන. එනිසා තමයි අපි තුණනාාසල ඉතා ඕනනාක් කමෙන් ඉල්ලා සිටි. මේ විදිහට මේරට ඉස්සරහට ගියොත්. මේ පුංචි දරුවන්ගේ කිරි සප්යන්ගේ අනාගතයේ අප ඇස්සිිදිරිපිටම මහා ප්‍රපාතයකට ඇද වැටෙනු. ඒ තත්වෙන් මෙට නිහස් කරගන්න නඕනි. තත්ව මේ රට මුදෝගන්න ඕනි එහෙමකරුත් ඉතරයි තමුණාන්සලගේ ජීවිත ශක්තිමත් ජීවිත බවට පරිවර්තනය කරගන්න පුළුවන්වෙනි. ඒ සඳහාපි මේ රටේ මේ අද සිද් වෙලා යන නීතියේ මේට අද සිද්ධවෙමින් ගන මේ ආර්ථිකය මහා කඩාගෙන හැලීම සිද්විින් ගන මේ මහා සමාජ අපරාධ වැඩවීම. මේ තත්වේ තේරුන් අරගන යො වෙනස් කරන්න අපියකතුවෙන් ඕනි. අ පුංචි රිසාන අවරුද්ධාහතයේ රිසාන හොර සාතිික හදලා සෞධ අරාබියයට ගිය වෙන මොකක්වත් තිින්දනෙමෙයි. තමන්ගේ තාත්ත දිහා බැලුව තාත්තට රස්සාාවක් නෑ තාත කෙෙට ගිල්ල දරකඩාගන ඇවිල්ල තමයි දරපවල නඩත්තු කරේ ඒ පුංචි දැරයට තේරුණා ඔය කොයිතරම් සුභානාගතයක් කිව්වත් මගේ තාත්තා. ේට ෙහිල්ල දරකඩාග නැවිල්ල විකුණ එකෙන් අපේ පවුලට සුභානාගත්තයක් එන්නේෙ නෑකය. එනිසා තමයි එපුංචි දැරිය හොර සාතික අරගන හර ඒජන්සි කාරයෝන්ග පිහිටෙන් අර සෞධි අරාබීටගේ. කවුරුත් නැති නන්නාදුනන අරාභිකරේ අර කිරිසප්පයෙක්ක බලාගන්න රස්සාාවට ඒ පුංචිරිසානට යන්ඩ වේ. වෙන මොකක්වත්හින් දැනෙමයි දුප්පත්කම නැතිබැරිකම හින්. නි නිසාානල දහස් නන් ඉන්නවා. අද රටේ මරණදඩුවම නෑ මරදනුවම ක්‍රියාත්තක වෙන්න. හැබැයි ඒ පෙරේද ජෝධානය දලාවාර කාන්තාව. ඔබල දකිින්න්න ඇති රුප්පවාහැනින් ඒ යෝධනගිය අක්කල නංගිල කියනදේ. අනේ අපි දන්න අම්ම කෙනෙක් අක්ක කෙනෙක් කිසිම කාන්තාවක් වැරදිලාවත් ජෝර්ධානට අවන් එපා උන් අපිියෝ මරාගණ කනවා කෞද මේ කියන්න. අපේ රටේ අම්මලලා අපේ රට්ටයක් කළ මේ වැඩකාරකමට යන්නේ පස්සාාවක් නැතින් ඇත්ත කතාව අපේ රටේ රස්සා නැතිකම හින්ද තමයි අර අරාභිකරේ ගිහිල්ල අන්ත දුක්පිණින්. එහෙම දුක්විිනිිලගේ රිසානාග තමයි ඒ අස අයිංසක දුප්පත් කෙල්ලගේ බෙල්ල කඩුවෙන් කපලා මරලදැම් මේ අරරාභිකාරය එහෙ තැනකට අපේ රට ගිහිල්ලතිී. රදන්නඩවුම ක්‍රියාත්මකව ඕොනට අවුරුද්ධකට මැදපරදිග ගිහිල්ලා මැරිලා මිනිී පෙට්ටිවල එනවා මරණහාරසිය පණහක් පනස් පහක්. හැම අවුරුද්ධිම. හැබැ අපිට කියනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්නේ. මරදණඩනේ ක්‍රාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වෙන්න නැතුනාට මැරිමැරී උපදින මිනිස්සු කෝටි ගානක් ඉන්නවා. හැම අවුරුද්ධක මහාරසිය, මැදපරදිග ගිහිල්ලා. එටිය සීල් කරලා ගෙදරට බොඩියේනොවා වැඩකාරකමට රස්සාාවක් නැතිෙහින්ද රටගිය අපේ දුප්පත් කාන්තාව. මේක තමයි රටහිතාත්ති. එනිසා මේ සමාජයේ වෙනස් කරන. මේ අවුරුදු ගානක් තිස්සේ අපි රවට්ටපු මාරුවෙන් මාර්රුවට අපි මනාකරපු රවට්ටපු මේ මායාකාරයන්ගේ මේ රට නිදහස් කරගන්න නූන්. පහුගේ අවරුද්දේ දෙෙනස් දොලහ ෙසම්බර් සියෙක් වනිද ලෝක විනාසයක් ගැන කතා කර. ගෝතමාලාවේ මායාකාරයෝ කිව්වා තමන්ගේ කැන්ර දෙෙසැම්බර් මාසි විසියෙක් වෙනනි ද අවසන් වෙනවා. ඒ කැලැන්ඩරීවර වුණා. හැබැයි ලංකාවේ මායාකාරයන්ග කැලැන්ඩරේ පටගත්තේ එද්දාස් නමසේ හතලස් අටි. ඒ පටගත්ත මායාකාරයග කැලැන්ඩරේ අවසානයක් උන්න හෙලා කියන්නේ. ඒ අවසන් කිරීමේ දීනය තීරණය කරන්නඕනිි තමුන්නාාන්සල. එහෙම නැත්තාං හතලිස් සටේ ඉඳලාපු මාරුවයෙන් මාරුවටාපු මේ මායාකාරයන් සුදු ඇඳුම් ඇඳගන මල්වට්ටි අරගෙන තමුනාාන්සල ළඟට ඇවිල්ලා තමුන්නාන්සලාව ඒ මායාාවලින් ඇ්බැන්ඳුන්වලින් රවට්ටනවා ඒ රැවැට්ටිවිම දිගින් දෙකටම ගියොත් ඔබ තමුන්ාසල කිසිකෙනු කොටවත් මෙතනින් ගොඩේමක් නෑ. එනිසා ඔබේ අයිතිය ඔබේ හරද සාක්ෂට එකඟව ඔබේ ආත්ම රත්‍ය ආරක්ෂා කරගන්. මේ ගම්ේ ඉන්න ඕන තරම් ඉගනගත්ත හොඳ කොල්ලො කෙල්ලො. ඒ කොල්ලො කෙල්ලට රස්සාානෑ. පාදඩ දෙකේ පන්තිටගේ කසිප්පු කාරයෝ. අද මන්ත්‍රීවරු ඇමතිවරු වෙලා හොරකම් කරලා உගේ ේකම්ල වෙලා உගේ බඩගෝස්තර දේශාලනේ බැලම හිරවකම් කරනයවු. මේ සමාජයේ සුපිරි පතිය මිනිස් විදියට ජීව ෙන. මේ ගමඉන්න කොල්ලො කෙල්ලු අධ්‍යාපනය ලබල මාන්සිවෙලා ඉගනගන රස්සාාවක් නැතුව හන්දියක් කන්දියක් ගානේ අපි රස්තියාදු වන්න ඒ අත්තයටටට පත්වෙලා. එනිසා මේ අසාධාරණය මේ අයුක්තිය අපි නැති කරන්න ඕ. එක නැති කරන්න පුළුවන්. ඒ නැති කරන්න නම් ධාතයේ කල්පනා කර කර හිටියට වැඩක් නෑ. ඇ මැක්සිිම් ගෝකි එදා කියනවා කල්පනා කරාට පාරරිතියන කළුගල් ඉබේ පෙරල්ලෙන්නේ නෑ. ොක්වත් කරන්න ඇැති එකෙක්ගෙන් වැඩක් ඇත්තෙත් නෑ. කල්පනා කරන්නයි ඒ වෙනුවෙන් වෙහෙස වෙන්නයි අපේ ශක්තිය ඇය කරන්න ඕනි නෑ. කොයිතරම් විශාල වඋනත් මේ මහා කළුගල මේ පුපුරවා හරින්න මේ තල්ලු කර දමන්න අපි එකතුනොත් අපි ඔක්කොම එකතු නොත් අපිට හැකියාව තියනු. ඒ නිසා අපි එකතුවෙමු අපි සංවිධහනය වෙමු පක්ෂබේදයෙන් තොරව මේ අයුක්තියට අසාධාරණයට එරහිව ආර්ථිකයේ සාධාරණත්වය වෙනුවෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඔබේ අයිතිවාසිකම වෙනුවෙන් අපි එකතුවෙමු සංවිධානයවෙමු දැනුවත්තෙමු. අන්නේ තුළින් සැබෑ ජනතා බලයක් අපි ගොඩනගම්. මේ ගම්මලින් අපි අපේ ඇත්ත දුක්කදන මිනිස්සුන්ගේ මේ පීඩාවට පත්වෙන මිනිස්සුන්ගෙන් යුක්ත සැබෑ ජනතා බලයක් ගොඩනගම්. ඒ බලයඇතමයි ඔය බඩගෝස්තරවාදීන්. මායාකාරින්ව එලවලා මේරට නිදහස් කරගන්න සැබෑ බලේ. අන්නේ සඳහා පක්ෂබේදයෙන් තොරව ජාතිකත්ව බේදයෙන් තොරව අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් යුක්තව අපිට අත්වැල් බැලගම්මු සංවිධානය වෙමු දැනුවත්්‍යෙමු අනේ සඳාහඔබ සියලු දෙනාටම ප්‍රච්ඥාව ලැබේවා දෛරය ලැබේවා. යෝද බල යෝද වීර් ලබේවා සැබෑ ජනතා බලයක් යුක්තිය සාධාරණත්වය, නිදහස ලබාගන්න පුළුවන්, සැබෑ ජනතා බලයක් ගොඩනැගීමට, ඔබ සියලු දෙනාටම වැඩිවැඩියෙන් වැඩිවැඩියෙන් ශක්තියහා දෛරය පාර්ථ කරමින් මාවවෙන් සගන් ෝමිතු.